අයිබෝන් අද මම හිතුවා ඔයාලත් එක්ක ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන පිළිබඳ කතා කරන්න. ඇත්තටම ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන ආයුර්වේද ස්පා. එතකොට සමහර තැන්වල නිකම්ම ස්පා කියලා තියෙනවා. සමහරලාට ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති මොනවද මේ ආයුර්වේද පංචකර්ම කියන්නේ කියලා. එතකොට මුලින්ම අපි දැනගත යුතුයි ආයුර්වේද පංචකර්ම කියලා කියන්නේ මොනවද කියලා. ආයුර්වේද පංචකර්ම කියලා හඳුන්වන්නේ වමන, විරේචන, නස්ය, ඒ වගේම වස්ති හා රක්තමෝක්ෂණ ක්‍රියාවලටයි. ඔයාලා ගොඩක් වෙලාවට අතුරන සම්බාහනය කිරීම, එහෙම නැත්නම් වාෂ්පැල්ලීම, ඒ වගේ දේවල් ආයුර්වේද පංචකර්ම වලට ඇතුළත් වෙන්නේ නැහැ. ආයුර්වේද පංචකර්ම වලට කලින් කරන පූර්ව කර්ම වලට තමයි ඒවා ඇතුළත් වෙන්නේ. පංචකර්ම කියන්නේ ප්‍රධාන කර්ම. මේ පංචකර්ම ක්‍රියා කරනකොට මූලිකවම පූර්ව කර්ම, ප්‍රධාන කර්ම හා පශ්චාත් කර්ම කියලා කර්ම තුනක් තියෙනවා. පංචකර්ම වලින් කරන්නේ ශරීරයේ තියෙන දෝෂ ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන් ක්‍රියාවලියකට තමයි. ඒ දෝෂ ඉවත් කරන ක්‍රියාවලියට ප්‍රථම ශරීරයේ ඒ පුද්ගලයාගේ දෝෂ තත්ත්වයන් සැකසීම තමයි මේ පූර්ව කර්ම වල කරන්නේ. එතකොට පංචකර්ම කරාට පස්සේ අවසානයේදී නැවතත් ඒ රෝගියාගේ ඒ පුද්ගලයාගේ ශරීරයේ සකස් කරන ක්‍රමයට තමයි පශ්චාත් කර්ම කියලා කියන්නේ. ඊළඟට අපි බලමු කතා කරලා මේ පංචකර්ම කියනේ වගේ මොනවද කරන්නේ කියලා. එතකොට වමන කර්ම කියලා කියන්නේ ශරීරයේ ඉහළ ප්‍රදේශයේ තියෙන, ඒ කියන්නේ උදරයේ ඉහළ කොටසේ තියෙන දෝෂයන් ඉවත් කරන්න ශරීරයට ඖෂධ ලබා දීලා වමනය සිද්ධ කිරීම තුළින් ඇගෙන් දෝෂ ඉවත් කරන ක්‍රියාවලියට තමයි වමන කර්මය කියලා කියන්නේ. ඒ වගේම විරේචන කර්මය කියලා කියන්නේ උදර කුහරයේ පහළ කොටස්වල ආමාශය ආශ්‍රිතව පවතින දෝෂයන් ඉවත් කරන ක්‍රියාවලියට තමයි විරේචන කර්මය කියලා කියන්නේ. ඒ වගේම තමයි නස්න කර්මය. නහයට ඖෂධ වර්ග, තෙල් වර්ග ඇතුළත් කරලා හිස ආශ්‍රිත ප්‍රදේශයේ පවතින දෝෂයන් ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේදයට තමයි ක්‍රියාවලියට තමයි නස්න කර්ම කියලා කියන්නේ. ඒ වගේම වස්ති කර්ම සිද්ධ කරනවා. වස්ති කර්ම වලදී ගොඩක් වෙලාවට කරන්නේ අංශභාගයේ හැදිච්ච රෝගීන්ට, ඒ වගේම අස්සේ ආශ්‍රිතව ධර්ම රෝග වලට පත්විච්ච කට්ටිය, බුද මාර්ගයේ ආශ්‍රයෙන් තෙල් වර්ග, ඒ වගේම කසාය තැඹූ දේවල් ඇතුළත් කරලා ඒ දෝෂයන් පහ කරන එක තමයි වස්ති කර්ම කියලා කියන්නේ. ඒතකොට රක්ත මෝක්ෂණය කියලා කියන්නේ ඇඟේ අපවිත්‍ර වුණු රුධිරය ඉවත් කරන්න යොදා ගන්න ක්‍රමයට තමයි රක්ත මෝක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ රක්ත මෝක්ෂණය කියන එක කරන ආකාර කීපයක් තියෙනවා. ඒන් ප්‍රධානම ආකාරය තමයි කූඩැල්ලන් මගින් කරන්න පුළුවන්. බෙහෙත් කූඩැල්ලන් යොදලා ඒ අපවිත්‍රණ රුධිරය මේ ස්ථානයෙන් ඉවත් කරන ක්‍රියාවලියට තමයි රක්ත මෝක්ෂණය කියලා කියන්නේ. මේ පංචකර්ම සිද්ධ කරන්න ප්‍රථම ඒ පුද්ගලයාගේ ශරීරයේ දෝෂ තත්ත්වයන් ඉවත් කරන්න පහසු වෙන ආකාරයට ඒ පුද්ගලයා සකස් කරන්න තමයි පූර්ව කර්ම කියන දේවල් ආයුර්වේදයේ පංචකර්ම වලට කලින් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පූර්ව කර්ම විදිහට ස්වේද කර්ම, ස්නේහන කර්ම කියන දේවල් සිද්ධ කරනවා. එතකොට ස්නේහන කර්ම කියන්නේ අපි ඒ පුද්ගලයාගේ බාහිරව තෙල් අභ්‍යංග කරලා ඔහුගේ දෝෂයන් පහසුවෙන් පිට කරන්න පුළුවන් විදිහට සකස් කරන එක තමයි ස්නේහන කර්ම කියලා කියන්නේ. අපි වර්තමානයේදී දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඒ පංචකර්ම මධ්‍යස්ථානවල පැය 24 පුරා මේ ස්නේහන කර්ම කරනවා. ඇත්තරම ඒ වගේ ස්නේහන කර්ම දවසේ පැය 24 පුරාම සිද්ධ කරන්නේ ඒ සිද්ධ කරන්න නියමිත කාලයක් තියෙන. ඒ කාලය තුල තමයි ස්නේහන කර්ම කරලා ඒ පුද්ගලයා පංචකර්ම සඳහා සූදානම් කරන්නේ. ඒ වගේම තමයි සේද කර්ම කියන්නේ. සේද කර්ම කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ ශරීරයෙන් දහඩිය පිටත්, ඒ කියන්නේ ආයුර්වේදයට අනුව ශරීරයේ අපි විවිධ ධාතු වලින් හැදිලා තියෙන රස ධාතුව, රක්ත ධාතුව, මේදස්, මාංශ, අස්ති, මජ්ජා, ශුක්‍ර කියන සප්ත ධාතු වලින් හැදිලා තියෙන. ඒ වගේම ශරීරයේ තියෙන විවිධ ස්රෝතස් මාර්ග, ඒ කියන්නේ ඒ ස්රෝතස් වලින් තමයි ආහාර රස කොටස්, ආහාර වල තියෙන ශක්තිය, ඒ දේවල් පිට ගමන් කරන්නේ ඒ ස්රෝතස් වලින්. මේ ස්රෝතස් අවහිර වීම තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව හරි, දේශීය වෛද්‍ය ක්‍රමය අනුව හරි රෝගයක් ඇති වෙන්න බලපාන ප්‍රධානම කාරණාව තමයි මේ ස්රෝතස් අවරෝධන එක. ඉතින් මේ සේද කර්ම වලින් කරන්නේ මේ අවරෝධ වෙලා තිබ්බ ස්රෝතස් වාෂ්ප කුටියකට දාලා බෙහෙත් තඹ වතුරෙන් ඒ වාෂ්ප අල්ලන්න ඉඩ දීලා ඒවා පිට කරන්න පුළුවන් පහසු කිරීමක් තමයි දාඩිය පිට කරලා ඒ ඇඟේ එකතු වෙලා තියෙන දෝෂ අයින් කරන්න, ඇඟ සකස් කරන එක තමයි මේ ස්වේද කර්ම වලින් කරන්නේ. එතකොට මේ ප්‍රධාන කර්ම පංචකර්ම කිරීමට කලින් තමයි මේ පූර්ව කර්ම කරන්නේ. වර්තමානයේ වෙන විට අප සමාජය තුළ මේ පංචකර්ම චිකිත්සාව කියන එක පූර්ව කර්ම චිකිත්සාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේ පූර්ව කර්ම තමයි මේ තෙල් ගාන එකයි මේ ස්ටිම් බාත් එකට දාලා දාඩිය ඉවත් කරන්න මේ ක්‍රියාවලියෙන් තමයි
මේ පංචකර්ම කියලා කියන්නේ. මේ වගේ දේවල් කරද්දි වෛද්‍යරගේ අධීක්ෂණය යටතේ තමයි මේ පංචකර්ම චිකිත්සාව කියන එක කරන්න ඕන. චිකිත්සාවක් කියන්නේ ප්‍රතිකාර ක්‍රමයක් කරනකොට ඒකට ඒ පුද්ගලයාගේ වයස, ඒ වගේ මේ පුද්ගලයාගේ දෝෂ තත්ත්වය. දෝෂ තත්ත්වය කිව්වම දේශීය වෛද්‍ය විද්‍යාවනෝ කිව්වම පුද්ගලයා වාත පිත්ත කප කියන තුන් දොස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒතකොට මේ කොයි දෝෂයද කෝපෙලා තියෙන්නේ? ඒතකොට මේ කොයි දෝෂයද අඩු කරන්න ඕන කියන කාරණාව වෛද්‍යවරයා විසින් පුද්ගලයාගෙන් පුද්ගලයාට පරීක්ෂා කරලා බලනවා, තීරණය කරන්නේ මොන දෝෂයද අඩු කරන්න ඕන, මොන පංචකර්ම ක්‍රියාවලියද කරන්න ඕන කියන කාරණේ තීරණය කරන්නේ. ඒ වගේම තමයි කාලය. ඒ කියන්නේ කොයි කාලයේද, ඒ කියන්නේ උදේවරුේද මේක කරන්න ඕන, හවස්වරුේද කරන්න ඕන කියන දේ තීරණය කරන්නේ වෛද්‍යවරයා. මොකද හැම පංචකර්ම ප්‍රතිකාරයක්ම කළ යුතු කාලයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි රෝගයේ ස්වභාවය. ඒ කියන්නේ රෝගයේ ස්වභාවය බලපානවා මේ පංචකර්ම උණු පංචකර්ම චිකිත්සාවද කරන්න කියන එක. ඒ වගේම ප්‍රධාන රෝගයට අමතරව ඒ පුද්ගලයාට වෙනත් රෝග සැදීලා තියෙනවා නම් ඒ වගේ දේවලුත් මෙහිදී බලපානවා මොන පංචකර්ම ප්‍රතිකාරයද කරන්න කියන කාරණාව ගැන ඒ වෛද්‍යවරයා තීරණය කරනවා. එතකොට වෛද්‍යවරයෙක්ගේ පූර්ණ අධීක්ෂණයට ඇතේ තමයි මේ පංචකර්ම ප්‍රතිකාර කියන එක කරන්න ඕන. අපි වර්තමාන වෙනකොට ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ඉතා විශාල සංඛ්‍යාවක් පංචකර්ම මධ්‍යස්ථාන නාගරිකව, ඒ වගේම ගම්බදාශ්‍රිතව පවත්වන. ඉතින් සමහර ඒවා ආයුර්වේද දෙපාර්තමේන්තුව ලියාපදිංචි කරලා තියෙනවා, සමහර ඒවා සංචාරක අමාත්‍යාංශයටදී ලියාපදිංචි කරලා තියෙනවා, සමහර ඒවා නගර සභාවටදී ලියාපදිංචි කරලා තියෙනවා. ඒ අතර මේ කිසිම ආයතනයක ලියාපදිංචි නැති බොහොමයක් ආයතන ලංකාව පුරා දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ වෛද්‍යරුත් නැහැ, ඒ වගේම තමයි නිසි අධීක්ෂණයක් නැහැ. ඒ වගේම දවස පුරා මේ ආයතන විවෘතව පවත්වලා තියෙනවා ඒ ස්ථානවල මේ පංචකර්ම කරනවා කියලා. නමුත් ඇත්තනම් බැලුවොත් ඒ ස්ථානවල මොනවද කරන්නේ පංචකර්ම කියන එක හොයලා බලන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවට, ඒ වගේම සංචාරක අමාත්‍යාංශයට, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට, ඒ වගේ ආයතන සියල්ලම එකතු වෙලා බලන්න ඕනේ. ඇත්තටම මේ ස්ථානවල හරියට පංචකර්ම කරනවාද? ඇයි මේ පැය 24 පුරාම මේ ආයතන විවෘතව පවත්වලා තියෙන්නේ? ඒ වගේම පැය 24 පුරාම විවෘතව තියලා මේ පංචකර්ම කරන්න අවශ්‍යතාවයක් තියෙනවද කියන දේවල් ගැන නිසි අවධානයක් යොමු කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ඇත්තටම හිතෙන්න පුළුවන් ලංකාවේ මේ වගේ පංචකර්ම මධ්‍යස්ථාන රාශියක් තියෙනවා. මේවා තුළ ඇත්තටම මේ වගේ පංචකර්ම කරනවාද කියලා. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා කිසියම් ලිංගික ආශ්වාදයක් ලබා දෙන ක්‍රියාවලිය තමයි සමහරලාවට මේ ආයතන හරහා සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. ඒ පිළිබඳව ඇත්තනම් වැඩිදුර කරුණු කාරණා සොයන්න ඕන. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව පැත්තේ නීති රෙගුලාසි සකස් කරමින් පවතින, ඒ වගේම සංචාරක අමාත්‍යාංශයත් මේ ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන සම්බන්ධව කොයි ආකාරයටද මේක සංචාර කර්මාන්තයට ඉතාම වැදගත් ශේෂ්ත්‍රයක්. ඉතින් එතකොට ඒ සඳහා මොන ආකාරයටද නීති රෙගුලාසි හදන්න ඕනේ කියන එක ගැන සාකච්ඡාවමින් පවතිනවා. ඒ වගේම තමයි රජයේ පැත්තෙන් මේ සඳහා ඉතා විශාල මැදිහත්වීමක් තියෙනවනේ. මොකද රටේ සාරධර්ම, ඒ වගේම අපේ දේශීය වෛද්‍ය කර්මය ප්‍රචලිත වෙන මෙවන් යුගයක, ඒ කියන්නේ දේශීය වෛද්‍ය කර්මය පිළිබඳ, දේශීය වෙදකම් පිළිබඳ, දේශීය ඖෂධ පිළිබඳ සමාජයේ ගොඩක් කතා බහ කරනවා. ඒ කියන්නේ ගොඩක් සමාජය තුළ විශ්වාසයක් ඇති වෙලා තියෙන යුගයක ඒ විශ්වාසයේ බිඳවැටෙන්න පුළුවන් මේ වගේ වැරදි දේවල් සිද්ධ කරන ස්ථාන නිසා හා වැරදි දේවල් වලට ජනතාව යොමු කිරීම නිසා. අපේ සමාජයේ ඉන්න ගොඩක් කට්ටිය සමහරවිට දන්නේ නැතුව ඇති ඇත්තටම පංචකර්ම කියන්නේ මොකක්ද කියලා. මොකද ඒ කට්ටිය දකින දේ තුළ තමයි මේ දේ තමයි පංචකර්ම වෙන්න පුළුවන් කියලා එයාලට හිතන්න පුළුවන්. සමහරවිට අනාගතයේදී පංචකර්ම විදිහට ලංකාවෙන් හස්ත කර්ම, එහෙම නැත්නම් මුඛ කර්ම, නැත්නම් යෝනි කර්ම, බුද කර්ම, එහෙම නැත්නම් පියවරු කර්ම, ඔය වගේ දේවල් සමහරලාට පංචකර්ම කියලා හඳුන්වලා දීලා ශ්‍රී ලංකාවේ අභිමානයේ විදිහට ලෝකයට හඳුන්වා දෙන්නත් පුළුවන්. ඉදිරියේදී මේ සම්බන්ධව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගේ කිතු නිලධාරීන් සමගත්, ඒ වගේම නිපුණතාවයේ තියෙන වෛද්‍යවරුන් සමගත්, වෘත්තීය සමිති නියෝජනය කරන නිලධාරීන් සමගත් මේ සම්බන්ධ පුළුල් කතිකාවතක් අපි ඇති කරගත යුතුයි. ඉදිරියේදී මේ ආයු YouTube channel හරහා මේ සම්බන්ධව කතා කරලා සමාජයේ දැනුවත් කරන්න, නිවැරදි මාවතට ගිහිල්ලා මේ පංචකර්ම කියන චිකිත්සාව කිරීම තුළින් ලාංකික ජනතාව නිරෝගීමත් ජනතාවක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා අපි නිවැරදි නායකත්වයක් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි මහජනතාව නිවැරදි ආකාරයට දැනුවත් කළ යුතුයි. මේ වගේ වැඩසටහනක් තුළින් නැවතත් අපි හමු වෙමු. ඔබ සැමට හිතායු සුඛායු දීර්ඝායු.